ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරන ඡන්දයක් මිසක මේක ඇමරිකන් ජනාධිපතිවරණයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ පාර්ශවයනුත් ඇමරිකන් කාර් එකක් දාලා තියෙනවා. ඔතන වීරවංශ මහත්තයා කියනවා ඇමරිකාවෙන් ගෙනාපු මලුත් එක්ක මලු තියලා ඇමරිකන් කාරෝ පැනලා ගියා කියලා. හැබැයි එහෙම කියන මහත්තයාගෙන් අපි අහනවා ඔහෙලා දැන් කවුද මේ ජනාධිපතිවරණයට අඳුනලා දීලා තියෙන අපේක්ෂකයා? ඉතින් ඇමරිකාවට දැඩි බබා ඇමරිකාවේ පළු ඇර ඇර ඇමරිකන් කාර් එක ඒ පැත්තෙන් ජනාධිපතිවරණයට ගෙනල්ලා තියෙනවා. රට ජාතියක් ආගමක් භෞමික අඛණ්ඩතාවයක් සෛරි භාවයක් ආරක්ෂා කරන්න ඕන කියලා හිතනවා නම් ඇමරිකන් හිතවාදී යැන්කිඩි කීලා අතකොළු වෙච්ච මිනිස්සු ලංකාවේ ජනාධිපති පුටුවල වාඩි කරන්න උවමනාවක් නැහැ. අංගරවාද වෙනකොට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක කවුද කියලා එලිකරાવી අපි ඔක්කොම එකතු වෙලා අලි ලාංචරත් එක්ක සියදෙනම එකතු වෙලා අපි බදාදා වෙනකොට අපේ ජනාධිපති අපේක්ෂක සම්බන්ධවත් ඒ වැඩපිළිවෙලත් රට පුරා පටන් ගන්නවා නිලවශයෙන්. අපි කිසි ගැටලුවක් නැහැ. වතුකර ජනතාව 99.5% එක්සත් ජාතික පක්ෂ දෙක. හරි වෙලාවට හරි බුද්ධි ඉදිරිපත් කරනවා කියලා තියෙනවා. අප විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරන්න කටයුතු කරගෙන යනවා. නෑ කිසිම බෙදීමක් නැහැ. බෙදීමක් ඇති කරන්න යම්ම හිතනවා ඇති. ඒක කිසිසේත්ම වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම. ඔය කියන විදිහට ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් කෙරෙහි ඇති විශ්වාසයක් ආරක්ෂා කරගන්න ඕන නම් ජනතාව සමග සිටගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග ඒකරාශී වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. සාකච්ඡාව කරගෙන යන එක අසාර්ථක වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකටත් සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා පක්ෂයේ විදිහට අපි පක්ෂයේ ශක්තිය ආරක්ෂා කරගෙන පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන වමේ ප්‍රගතිශීලී බලවේග සියල්ල එකතු කරගෙන අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. ඒ සඳහා ඕනම කැපකිරීමක් අපි කරන්න ලෑසි. වෙයි පොජන පෙරවුන පැත්තනොත් ඒ කැපවීම තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිද්ධ වෙනවා වෙනම හරි තරම් කිරීම සඳහා යන වැඩපිළිකරට යන්න. අපි මේ පාර අවුරුදු 20 ගානකට පස්සේ පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කරගෙන එක්සත් ජාතික පක්ෂයේම අගමැතිවරයෙක් තමයි පත් කරන්නේ. කිසි දවසක රාජපක්ෂ කෙනෙක් මේ රටේ ජනාධිපති වෙන්නේ නැත. මොකද මම විශ්වාස කරන ආගම අනුව රාජපක්ෂලාට දඬුවම් දුන්නේ මිනිස්සු නෙමෙයි දෙවියන් වහන්සේ. ඒ නිසා උස්සල පොළොව ගහලා තියෙන අය නැගිටින්න බෑ. රටක් හදන්න බෑ නීති ආධිපත්‍ය බලයක් නැත්නම්. නීති ආධිපත්‍ය බලය කියන්නේ තනි පුජ්‍යලයේ බලය නෙමෙයි. මම දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ගෝඨාභය ආවන් පස්සේ මටත් වඩා හොඳට බලය ක්‍රියාත්මක කරයි. මටත් වඩා හොඳට වැඩේ කරයි. අපිට එතකොට බය හිතෙනවා. ජනතාවට එතකොට බය හිතෙනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂරත් වඩා හොඳට වැඩේ කරයි කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේවල් දන්න හින්දා. සමහර වෙලාවල් වලට මේ පක්ෂ ඇතුලේ තියෙන ප්‍රශ්න පක්ෂවලට නරකට බලපානවා. සමහර වෙලාවට මේ පක්ෂ ඇතුලේ තියෙන ප්‍රශ්න පක්ෂවල හොඳට බලපානවා. මේ ගැටුම් ඇති වුණාට මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරත් එවැගේම මේ රටේ ජනතාවත් අඳුරනවා හොඳට රාජපක්ෂ පවුල. අපේ අඩුපාඩුකම් තිබුණත් එක්ක මිනිහෙක්ව අපි මහපාරේ මරලා නැහැ මිත්‍රවරුනි. එක මාධ්‍යවේදී කතුරු දහම් කළා නැහැ. එක තැනක රණවිරුවන්ට අයිති කිසිම දේපලක් අපි විකුණන් කාලා නැහැ. එක මිනිහෙක්ව බලෙන් ගෙවල් වලින් එළියට ඇදලා දාලා නැහැ. මේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කවුරුවත් ලොකුට කලබල වෙන්න එපා. ඒවා විසඳන්න ඉන්නවා නායකයෝ. ඒවා අපි විසඳලා දෙනවා. ආ විසඳලා දෙනවා විතරක් නෙමෙයි. විජයග්‍රාහීවයි අපි ඊළඟ ජනාධිපතිවරයට එන්නේ කියන එක මතක තියාගන්න මිත්‍රවරුනි. මිත්‍රවරුනි කවුරුවත් මොකුත් හිත සංකා හදාගන්න එපා. අපි අත ගහපු කිසි සටනක් පෙරදිලා නැහැ.